ජයගම ශ්‍රී ලංකා රත්නපුරට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 26 27 රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී. සුබ දවසක් ගෞරවනීය මාධ්‍යට බොහොම ස්තුතියි මාධ්‍යන් ලබා දීම සම්බන්ධව. ප්‍රධාන වශයෙන්ම අද මාධ්‍ය හමුවට ප්‍රධානම දේ බවට පත් වෙන්නේ මේ කාලේ දැන් පහුගිය දවස්වල ප්‍රධාන කතිකාවට බලට පත් වෙලා තිබෙනවා මේ පාසල් දරුවන්ට ලබා දීපු හාල් වල මේ ගුල්ලෝ ඇතිවීම සම්බන්ධව. ඉතින් මේක අපි අවුරුදු ගානක් තිස්සේ මේ ගෞරවනීය මාධ්‍ය පුස්තකයේ ඇති මොනතරම් ප්‍රමාණයක් අපි කියලා තියෙනවද මේ රටේ ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා මේ රටේ වැඩපිළිලක් හදන්න, මේ රටේ ආහාර පාන පරීක්ෂණ කර අතිනවීන පරීක්ෂණාගාරයක් හදන්න, එතකොට අපි ගන්න ආහාරය පිළිබඳ ඕනෑම මොහොතක ගිල ඒ ආහාරයේ තියෙන ප්‍රෝටීන් භාවය, මේ ආහාරයේ කඩුකුත් වෙලාද, මේකේ ගුල්ලොද මොනවද කියලා අපිට බලාගෙන මේ හැකියාවක් තියෙන ස්ථාන නාගරික ග්‍රාමීය මට්ටමින් පිළිගන්න බැරි වෙන පුළුවන්, අඩුවන නාගරික මට්ටමින් හරි මේව පිළිගන්න පුළුවන් කියලා අපි එදා ඉඳලා හන්නගනවා. ඒකම අපි කියනවා 1980 ආහාර පනත මේ වර්තමාන ගැලපෙන ආකාරයට මේ යල් පැනගේ හනමිටි නීති නැතුව නවීන ලෝකයට ගැලපෙන නීති රීති හදන්න කියලා අපි එදා ඉඳන් 1980 ආහාර පනත. ඒ ආහාර පනත තියාගෙනද මේ බම්බු වහන්න හදන්නේ? ඒ නිසානේ මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ වෙලාවේ රටේ ජනතාවට දරුවන්ට මොන යම් ආකාරයේ සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනකොට ඒක යම් ආකාරකාරී කඩාකප්පල්කාරී මෙවැනි ක්‍රියාවන් සිදු වෙනකොට අපි පැහැදිලිසම මේ වෙලාව අවධානය ලක් කරන ජනාධිපතිවරයාගේ වහාම මේ වැඩේට අහුල් වෙච්ච අප්පු හාමිලා කණෙන් ඇදලා එළියට දානවා සීලුම ගෞරවණීය මාධ්‍යර පෙන්වන්න ඕන. මෙන්න මුන් තමයි මේ හාල් වලට මේ දරුවන්ට සත්භාවයෙන් ලබා දුන්නු ලෝක ආහාර වැඩසටහන යටතේ ලබා දුන්නු මේ හාල් වලට මුන් අගයක් එකතු කරා. ඒ තමයි මස් මාළු කෑල්ලක් කන්න විදියක් නැහැ අඩු ඇදලා අපි දරුවන්ට. ඒ නිසා මේගොල්ලෝ දෙසැම්බර් වල ඉඳන් ගබඩා වල තියාගෙන අගයක් එකතු කරා. ඒ තමයි මේ හාල් වලට ගුල්ලෝ. දරුවන්ට මස් කන්න විදියක් නැහැ, මාළු කන්න විදියක් නැහැ, පුතේ කාහල්ලා ගුල්ලෝ කියලා මේගොල්ලෝ කල්පනා කර මේ හාල් වලට නිකන් දෙන හාල් වලට අපි ලංකා වශයෙන් අපි මේකට අපි අගයක් එකතු කරනවා. ඒ නිසා හාල් ටික తీවවා පර්ණමෙන්න. පර්ණමෙන්න තියලා ඒකට අධිපෝෂණ සහිත ගුල්ලෝ දාලා මේගොල්ලෝ දුන්න දරුවන්ට. මොන් හිතන් ඉන්න අපේ රටේ දරු හරක් කියලා. ඈ මේක හරක්ටවත් දෙන්නේ නැහැ මෙවැනි දේවල්. හරි. ඉතින් මේවක් විදිපස තියෙන්නේ කඩාවප්පල්කාරී දැවැන්ත ක්‍රියාවලිය. එනිසා අපි කියන වහාම මේ සම්බන්ධ වහාම සොයා බලන්න. අපි දන්න ඊයේ පුවත්පත්වල තිබෙනවා සිසුන්ට බෙදන්න කන්න බැරි හාල්. අපි විශ්වන්තර මහජන සෞඛ්‍ය පරිශ්‍රය මහත්වරුන්ට, උපුරෝණ මහත්තයා ඇතුළු මේර මැදිහත් වුණු ඒ සියලුම PHI මහත්වරුන්ට, අපේ ගෞරවනීය උත්තමාචාර්ය මහත්තයා පිරිනමනවා. දැන් තියෙන කතාව මොකද්ද? දැන් මේ වෙලාවේ අපිට ආරංචි වෙනවා පාසල් වලට නුසුසු හාල් ලැබී ඇතිනම් ඒවා පරීක්ෂා කර බලා ඒවා ලබා දෙන්න කියලා. කවුද කියන්නේ? ලෝකාර වැසතානේ හවුල්කාරිත්‍ය සඳහා වූ ලේකම්කාරය අධ්‍යක්ෂ ජනරල් රිප්ලාන් මහතා කියන්නේ. රිප්ලාන් කියන්නේ මේක මේ ලැබී තියෙන හාල් පරිභෝජනය නුසුසුනා. ඉතින් මේ වගේ හරක් එක්ක තමයි මේ දරුවන්ට මේ කෑම්බිම දෙනදන්නේ. හත්තිලව්වේ දරුවන්ට දෙනේව නරක් නොවෙනේම පැය දෙන්න. නරක් වෙලා ඇත්තන් කියලා කියලා හරිනවා. දැන් මේ ඉස්කෝල ගබඩාවට ගිහිල්ලා තේරුම ගිරෙන් පස්සේ මොනවද මේ කුණුවර අශ්‍රය පැල්ල ගිය පස්සේ දැන් කොහොස්ථාද වන්නේ? හරි. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණාංශයේ ලොක්ක ටික උඹලා නිර්මතෙන් ඉඳලා අධ්‍යාපන අමාත්‍යාංශ ඉස්සරහා උඹලා නිකන් පිම් පඩි ගන්නේ. උඹලගේ කාර්යභාරය තමයි පාසල් දරුවන්ට මේ ලබා දෙන දේවල් සම්බන්ධව සොයා බලන එක තමයි පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණාංශයේ කාර්යභාරය. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? බලන්න නිකන් ඉඳන් පඩි ගන්නවා. තොපිට සහ ගන්නවා. අයින්සක දරුව ගුල්ලොත් එක්ක හාල් ගම් වෙනවා. බල බම්බු ගන්නවා. හරිද? ඒ නිසා ජනාධිපති මාර්ගය කියලා වහාම මේ හාල් හිතාමතා පරකු කළා. මේවට අධිපෝෂණ ප්‍රෝටීන් සහිත ගුල්ලෝ ඇතුළු කළා. ඒව බෙදා දීපු කට්ටිය වහාම කඩිනම් නීති ක්‍රියාත්මක කරන්න ඕන. මෙවැනි දේවල් සිදු වෙන එක ජාත්‍යන්තර හැලුලක් වෙනවා. ඒ නිසා අපි ලෝක සෞඛ්‍ය සංස්ථාවට අපි යනවා. අපි ලෝක ආහාර රසායන කියලා බාර දෙනවා. ඕගොල්ලෝ දෙන පෝෂණ සහිත හාල් ලංකාවේ කට්ටිය ටිකක් කල් තියන් ඉඳලා අගයක් එකතු කළා පණුවොත් එක ලබා දෙනවා. ඒක හොඳද නැද්ද කියන එක අපි කියලා ප්‍රශ්න කරනවා. වෙන කියන්නේ නැහැ නේ. හරි. ඒ නිසා මේ අප්පු හාමිලා කණෙන් ඇදලා එළියට දාන යුගය ඇවිල්ලා තියෙන මොකද යම් හොඳ වැඩ පටන් ගත්තොත් ඒකට අනිවාර්යයෙන්ම කඩාවප්පල්කාරී පිරිසක් ගිහිල්ලා ඒ වැඩේ සම්පූර්ණ අල කරනවා. ඒකේ වැඩේ නම් මේ වෙලා තියෙන්නේ. දැන් සත්භාවයෙන් අඩුවා දැන්ලා මේ දරුවන්ට මේ හාල් ටිකක් දීලා මේ කුසගිනි පුරවන්න හදන්නේ. හැබැයි ඒකේ
මේකල ගුල්ල දාලා. ඒතර මේ ප්‍රවෘත්තියත් එක්ක දැන් හාල් නිකන් දුන්න නෙමෙයි. හාල් අඩගහලා මාසෙට දුන්නත් ගන්න නැහැ. දැන් මේක අනිත් පැත්ත යනවා. රජයේ විසින් ලබා දෙනවා අඩුවාදන් ලාභී පවුල් වලට හාල් කිලෝ 20ක්. ඒතර මේ හාල් කිලෝ 20 ලබා දෙන එකට මේ දරුවන් ලබා දීපු හාල් අතර මේ ක්‍රියාවලියත් එක්ක සිදුවෙන්නේ මොකද? අර අඩුවාදන් ලාභී අර අඩුවාදන් ලාභීන්ට අතර හාල් කිලෝ 20 පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ හාල් සමහරව අපි දැක්කම පෞද්ගලස්වල කැකිරා ප්‍රදේශයේදී ඒජුපිස් එකේ ඉතා හොඳ කැකුළු හාල් තමයි තුනේ මම දන්නේ ඒ ප්‍රදේශයේ වී මොල් වලින් අරගත්ත හාල් අපි දැක්කා දාලා තිනවා. ඉතින් එවැනි தත්යක් මේ රජය කරන වැඩක්ට සම්පූර්ණ මැද ඉඳගෙන කොටසක් කඩාප්පා කරගෙන ඉන්න නිසා අපි මේක කියනවා. ඒ හාල් කිලෝ 20 දෙනෙකුට රුපියල් 100ක් අරන් ගියේ දිමුලා ආගල් ප්‍රදේශයේ. මොන හිඟන තුප්පයි වැඩද මේවා? ඈ මේ රුපියල් 100 අරන් තින අවුරුදු උස්සුවේ නැන්ට සංග්‍රහ කරන්න දෙන්නේ කියලා. ඉතින් බලන්න මේ අඩුවැඳ ලාභීන්ට රජයේ විසින් හාල් කිලෝ 20ක් දෙනවා. ඒක බාර දෙන්න ඒක බෙදාහරින කට්ටිය කරන්නේ මොකද්ද? අර සමිතියට ආවේ නැහැ. ඒ නිසා ඒක රුපියල් 100ක් ගන්නවා. රුපියල් 100ක් ගෙවා ගන්න බැරි සමිතියට එන්නේ නැළුව මොනතරම් ආර්ථික දුෂ්කරතා තියෙන මිනිස්සුද? ඉතින් මුට හිතප්පපුවක් නැද්ද බලගේ අම්මා අප්පා බුදල් නෙමෙයි දෙන්නේ මේක ආණ්ඩුවෙන් දෙන්නේ. ඒ දෙනක දීපල කියාකට ගන්න නැතුව. ඒ නිසා මෙන්න මෙවැනි අදමයෝ මෙන්න මුන්ට අනිවාර්යම නීති නෙමෙයි. මුන්ට අපේ වාසාවෙන් නම් අපි නම් කනට ගහනවා. මොකද මේ රජය ලබා දෙන වැඩ පිළිල මේ මොකටද රුපියල් 150 මොකටද මේ ගන්නෙ? ඇයි මේ දෙකන්න වෙන්නේ කිහිල්ලා? හරි අපි දැක්ක සමහර ෆොටෝ ගහලා දානවා. ෆොටෝ ගන්න ඕනේ නැහැ. බලගේ අම්මා අප්පා නේ දෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්නේ ඕක. ඒ දෙනේ ගත්තකම මිනිසුන් දෙන්න ඕන. ඇයි ෆොටෝ ගහලා දෙන්නේ මොකටේ? හරිද? ඉතින් මෙන්න මෙවැනි මේ තුප්පයි ක්‍රියාවලිය වහම නවත්තන්න ඕන. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඕගොල්ලෝ ලබා දෙන හාල් කිලෝ 20ට හෙන උරා පහත් වෙන හදන්නේ මේ පාසල් මේ දරුවන්ගේ හාල් සම්බන්ධ නිසා. ඒ නිසා මේ ගැටලුව සම්බන්ධව වහා විධිමත් පරීක්ෂණයක් කළා. අදාළ අප්පු හැමිලට වහාම නීත්‍ය ක්‍රියාත්මක කරලා ඒ නීත්‍ය ක්‍රියාත්මක කර කලින් මාධ්‍ය විරුද්ධ කරන්න ඕන. මෙන්න මුන් තමයි අධිපෝෂණ ගුල්ලෝ අගයක් එකතු කරලා මස් කෑල්ලක් මාළු කෑල්ලක් කන්නේ නැති අඩුවාදන් ලාභී දරුවන්ට ලබා දුන්නේ මෙන්න මේ අප්පු හැමිල කියන එක වහා මාධ්‍යර පෙන්වන්න කියන එකත් මේ අස්ත අපි ආණ්ඩු යෝජනා කරනවා.